തുങ്ങനി പാടമ ഇത് എൻ കുടുംബം ഇത് എൻ മേ കൂടു മേകടു എന്ന കുടുംബം കുടുംബം കേന പൗല ഇത് എൻ കുടുംബം മേ മഗേ പൗല മെത്തന മഗേ പൗലെ കാട്ടിയ ഇന്നവ ഇതിൻ ഓയാല ബലാഗന മാതെ കിയവണ്ട എനതു പേയർ ഓവിയ എനതു பெயர் ஓவியா மகே நாம ஓவியா கேலா மேலமையா கேட்டு வசையாம கியாண்டே என் அம்மா பெயர் சாரதா என் அம்மா பெயர் சாரதா மகே என் கியாண்டே என்னது கியாண்டே மகே என் கியாண்டே மகே எனது அம்மா பெயர் பெயர் கியாண்டே நாம சாரதா யாக அம்மாகே நாம சாரதாலும் तोरे एन अम्मा पेयर सारदा केला कियनवा मैं आप ऐते एन अप्पा पेयर नादन एन अप्पा पेयर नादन मगे तातागे नाम नादन केला मैं लम्या कियनो इलंगे का एन्नुडेया ताता पेयर कंदैया एन मेरे को नू कियना कोरा एन्नुडेया தாத்தா பெயர் கந்தையா என்னுடைய தாத்தா பெயர் கந்தையா மகே தாத்தாகே நம தாத்தா கியானே திமலவள சீயாட மகே சீயாகே நம கந்தையா இளங்க என்னுடைய மிக என்னுடைய பாட்டி பெயர் பராசக்தி என்னுடைய பாட்டி பெயர் பராசக்தி தெய் மெத்தன பெண்ணானே எனது கியானே மகே என் கியானே மகே என்னுடைய கியானே மகே இதுகூட மே துணம சமான பத எனது மகே என் மகே என்னுடைய மகே சமான பத மே துணம திங் மேக்கு வேல மாத்திக்கு எக்க பார கியவண்ட எனது பெயர் ஓவியா என் அம்மா பெயர் சாரதா என் அப்பர் பெயர் நாதன் என்னுடைய தாத்தா பெயர் கந்தையா என்னுடைய பாட்டி பெயர் பராசக்தி அதுதான் இலங்கைக்கு மே துணம எக்கட தாளதி என்ன என் எனது என்னுடைய மே துணம சமான பத என் பெயர் ஓவியா மகே நம ஓவியா எனது பெயர் ஓவியா என்னுடைய பெயர் ஓவியா இது கூட மே ஓவியா கியன்னு தான் மே துணம பெண்ணு ஒனி ஒயாலா நெத்த ஒயாலாக்கி நமன் தாகன்னு புல்வா மெத்தன மகே நம மித்தன ஓவியா கேலா தியனி ஒயாலாக நம தாகன்னு புல்வா இளங்க பிட்டுவா பிட்டுவாங்க விச तुंगे नी पाड़ में पिटुआंग का विष माते किया वन्ना पार पोम किया ने भालमु सेवी मर्ड पोम सावन देमु पेशों कता करमु अरे खालिंग पाड़ अंकर पे कम तमाई तीन ने मेतनात इवर एन अप्पा मैं आ मगे ताता इवर एन अम्मा मैं आ मगे अम्मा इवर एन अक्का इवर एन अक्का मैं आ मगे अक्का இவர் என் அண்ணா இவர் என் அண்ணா மே மகே ஐயா இவர் என் தம்பி இவர் என் தம்பி மே மகே மல்லி இவர் என் தங்கை இவர் என் தங்கை மே மகே நங்கி இவர் என் தாத்தா இவர் என் தாத்தா மியா மகே சீயா இவர் என் பாட்டி இவர் என் பாட்டி மே மகே ஆச்சி மே ரமையா கலிங்கிவா வகே දෙනුත් කියනවා ඉවර් ඉවර් කියන්නේ මිනිස්සුන්ට කියන්නේ ඒත් ළඟ ඉන්න කවුරු හරි ඉන්නවනම් ඉවර් කියන්නේ මෙයා නැත්නම් මේතුමා කියලා කියනවා ඒක තේරුම මෙයා කියන එක එතකොට කාට හරි ළඟ ඉන්න එක්කෙනාට කියනවනම් ඉවර් කියලා කියන්න ඕනේ අපි බලමු ඊළඟ පාඩමේ දුර ඉන්න එක්කෙනාට කොහොමද කියන්නේ කියලා ඊළඟ පිටුව බලන්න පිටු අංක 20 ක්‍රියාකාරකම 1 ඔයාලට මම යා කරලා තියෙන්නේ මේක බලාගෙන යා කරගන්න මේ පවුලේ සමාජිකයන් ඉන්නේ මෙතන මම මේකට අදාළ වචන ටික තෝරලා යා කරලා තියෙන්නේ එකපාරක් කියන්න ආගෙන ඉන්න අප්පා අම්මා අක්කා තාත්තා පාටි මේ බලාගෙන දෙපාරක් විතර කියන්න ඊට පස්සේ පුළුවන් වෙනවා පවුලේ සමාජිකයන් ඔයාලට විභාගෙට ලියන්න આવොත් ඉන්න මේ ටික තමයි ලියන්න ඕනේ අක්කා තාත්තා අප්පා පාටි අම්මා
අන්න මේ ටික ලියන්න ඕන විභාගයට ඊළඟ පිටුව බලන්න පිටු අංක 22 මෙතන පවුලේ සමාජිකයන් ඔක්කොම දීලා මේක වාක්‍ය හදන්න කියලා තියෙනවා ඔයාලට ඉතින් මම ලියලා දාලා තියෙනවා ඔයාලා බලාගෙන ලියාගන්න මේ බලන්න පළවෙනි උදාහරණයක් දීලා තියෙනවා ඉවර් එන් අම්මා ඉවරෙන් අම්මා ඔන්න පළවෙනි එක අම්මා කියලා පෙන්නනවා දෙවෙනි එක ඉවරෙන් අප්පා මේ තාත්තා ගාව මෙතන දෙක කියලා ඉලක්කම දාලා තියෙන්නේ තුන්වෙනි එක ඉවරෙන් තාත්තා මේ මගේ සීයා තුන්වෙනි පින්තූරේ පෙන්නන්නේ සීයාගෙන ඉවරෙන් පාටි පාටි එකට ඔයාලට මෙතන පොඩි වෙනසක් වෙලා තියෙනවා පාටි කියන්නේ එක එයා පැත්තේ තියෙනවා බලාගෙන ලියන්න මෙතන ප්‍රින්ටින්ග් මයි කියන්නේ ටයිප් කරනකොට මොනාරි වැරද්දක් වෙලා තියෙන්නේ හරිද ආ කියලා මෙතන ඉට් එක මේ අල් කිරීම එයා පැත්තේ ගින් තියෙන්නේ මේ අල් කිරීම ගෙනල මෙතන දාගන්න පාටි කියලා මේ අල් කිරීම එයා පැත්තට ගිහිල්ලා ඊළඟ එක පාටි කියන්නේ ආච්චිට ඉවරෙන් අන්නා අතර පස්වෙනි පින්තූර වෙන්නනවා මෙයා මගේ අයියා කියලා මෙන්න මෙතන ඉන්නවා අයියා අපි ඊළඟ පිටුව බලමු ඊටු කට්ටිය ටික පිටු අංක 23 22 ඊටු කොටස ඉවර්ෙන් අක්කා එයා පැත්තේ පින්තූර තියෙනවා ඒකෙන් බලාගෙන ලියාගන්න ඉවර්ෙන් අක්කා මගේ අක්කා මෙයා මගේ අක්කා ඉවර්ෙන් තම්බි ඉවර්ෙන් තම්බි මේ මගේ මල්ලි ඉවර්ෙන් තංගෙයි ඉවරෙන් තංගෙයි මේ මගේ මල් නංගි එතකොට මේ ඉලක්කම අනුව තමයි යා පින්තූර දීලා තියෙන්නේ ඉතින් ඒක බලාගෙන ගන්නට ලියාගන්න ඊට පස්සේ මෙතන ආලා තියෙනවා ඉවර් යාර් මෙයා කවුද ඉවරෙන් අම්මා මේ මගේ අම්මා ඉවරෙන් මේ එන් කියන්නේ මගේ එනදු කියන්නේ මගේ එන්නුඩේ කියන්නේ මගේ මේ තුනම සමාන පද ඉතින් මොනාර එකක් දාලා මේ මගේ අම්මා කියලා මෙතනින් පෙන්නලා තියෙනවා මතක තියාගන්න අතවසර මේක ඔයාලට එනවා මේ සමාන පද ටික මතක තියාගන්න ඕනේ. හරි ඊළඟ පිටුව බලන්න. පිටු අංක 24 මෙතනත් ඔයාලට උත්තර දාලා තියෙනවා බලාගෙන ලියාගන්න පුළුවන්. මේ පින්තූර බලාගෙන ස්ටෑන් පුරවන්න කියලා තියෙන්නේ. ඊපස්සේ ප්‍රශ්නයක් අහනවා. උංගල් පෙයර් එන්න ඔයාගේ නම මොකක්ද කියලා අහනවා. ඊපස්සේ එනදු පෙයර් සිවා. එනදු පෙයර් සිවා මගේ නම සිවා කියලා කියනවා ඊට පස්සේ මෙතනත් ප්‍රශ්න ආනවා ඒකට උත්තර මම ඔයාලට ටයිප් කරලා තියෙන්නේ බලාගෙන ලියා ගන්න පුළුවන් උංගල් පෙයර් එන්න ඊට පස්සේ මම ඔයාගේ නම මොකද්ද කියලා අහනවා එනදු පෙයර් නාදන් මගේ නම නාදන් කියලා මෙයා කියනවා ඊළඟ එක උංගල් පෙයර් එන්න අකුර තද කරගෙන අකුර ර් කියලා එම කියන්නේ පෙයර් කියලා නිකන් කියන උංග බලන්න ලාවට ටච් කරලා උංගල් පෙයර් එන්න ර් එක ඔක්කොම අකුර ටික ලාවට ටච් වෙලා එන්නේ තද කරලා කියන්නේ නැ උංගල් පෙයර් එන්න උත්තර එනදු පෙයර් සාරදා උංගල් පෙයර් එන්න ඔයාගේ නම මොකද එනදු පෙයර් සිවා ඊට පස්සේ පල්ලයක් තියෙන උංගල් පෙයර් එන්න එනදු පෙයර් ඕවියා ඉතින් ඔයාලා මොන නමක් දාගන්න පුළුවන් මෙතන මම ඕවියා කියලා ලිව්වේ ඔයාලා කැමති නමක් ලියා ගන්න පුළුවන් ඊළඟ පිටුව බලන්න පිටු අංක 25 මෙතන කොටු කොටු මම පිරෝ වෙන හේතුව මේ ඔයාලට කියලා තියෙන්නේ ඔයාලාගේ පවුලේ සමාජිකයන් මෙතන අඳින්න හඳලා ඒගොල්ලන්ගේ නම් ලියන්න කියලා තියෙන්නේ. ඒ නිසා මේක ඔයාලට බාර දීලා තියෙන්නේ. ඔයාලා කී ගෙදර කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහනේ. ඒගොල්ලන් මෙතන අඳින්න හඳලා මේ පල්ලෙයා තියෙනවා පවුලේ සමාජිකයන් කට්ටිය මේ දෙමළ අකුරු වලින් මේක බලාගෙන උඩ ලියා ගන්න තියෙන්නේ. අප්පා මේ තාත්තා මේ සිංහල තේරුමත් එක්ක මෙතන තියෙන්නේ. අප්පා තාත්තා අම්මා පාටි ආච්චි තාත්තා සීයා අක්කා අන්නා අයියා තම්බි මල්ලි තංගෙයි නංගි
මේක ඔයාලා ගෙදර ගින්න පවුලේ කට්ටිය මෙතන ඇඳලා මේ නම් ටික එතන දාගන්න ලොකු වැඩක් නෑ ඊළඟ වීඩියෝ බලන්න